පළමු කාරණා තමයි මේ වෛරසය පහුගිය දෙසැම්බර් මාසෙට කලින් ලෝකයේ තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ වෛරසය කොහොම ප්‍රචාරය වෙයිද කියන රට ඇතුළත අපිට කිසිම අවබෝධයක් නැහැ. දෙවෙනි කාරණාව තමයි මේ වෛරසය ප්‍රචාරය වෙන්න කොච්චර ලේසිද කියන එක පොඩ්ඩක් සලකා බලන්න. දැන් මේක ප්‍රචාරණය වෙන පළවෙනිම විදිය තමයි මේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මේකට aerosolization and droplets කියලා. ඒ කියන්නේ කවුරු හරි එක්කෙනෙක් ළඟ ඉඳගෙන එක්කෝ කැස්සොත් නැත්නම් කිවිසුමක් ඇරියොත් ඒ කිවිසුමෙන් නැත්නම් කැස්සෙන් පිටත් වෙන වාතාශ්‍රය තියෙනවා මේ බොහෝම පුංචි බිඳු ජල බිඳු වගේ තියෙන පොඩි සෙම බිඳු. ඒ බිඳු වල වෛරසය බොම අඩංගු වෙනවා. ඊට පස්සේ ඒක එක්කෝ ඉස්රායින් කෙනෙකුගේ ඇඟේ වැයුණොත් නැත්නම් ඉස්රායින් කෙනෙකුගේ තියෙන වාතාශ්‍රයට මුසු වෙලා ඒ වාතාශ්‍රය හුස්ම ගත්තට පස්සේ ඒ වෛරසය ඒ අනිත් එක්කෙනාගේ ඇඟට පත් වෙනවා. ඒ වගේම තමයි අපි කිවිසුමක් ඇරියොත් ළඟ ඉඳගෙන අපි තුමු ළඟ මේසයක් නැත්නම් පුටුවක් නැත්නම් මොකක් හරි සර්ෆස් එකක් තිබුණයි කියලා ඒක උඩට ඒ වෛරසය පත් වුණාට පස්සේ ඒක ඊට පස්සේ ඇල්ලුවාට පස්සේ තව එක්කෙනෙකුට තමන්ගේ ඇඟට ඒ වෛරසය ගන්න පුළුවන්. දෙවෙනි කාරණා ප්‍රචාරය වෙන ලේසිකම විතරක් නෙමෙයි මේ වෛරසය මරන්නත් බොහොම අමාරුයි. දැන් සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා වගේ වෛරස් නම් පැයක් දෙකක් තිබුණොත් නැති වෙලා යන ඕන සර්ෆස් එකකින් ඒ වගේම හුස්ම ගත්තට පස්සේ සාමාන්‍යයෙන් විනාඩි දෙක තුනකින් ඒක වාතාශ්‍රය නැති වෙලා යනවා. දැන් මේ ළඟදී පර්යේෂණයක් කරලා ඇමරිකාවේ සහ චීනයේ පර්යේෂණයක් කරලා හොයාගත්ත මේ වෛරසය හරි වෙනස්. මේ වෛරසය මරන්න හරි අමාරුයි. මේක වාතාශ්‍රයට මුසුනාට පස්සේ සාමාන්‍යයෙන් පැය 3ක් 4ක් වාතයේ තියෙනවා. ඒ කියන්නේ එතන ළඟ හිටියානම් එක්කෙනෙක් මේ වෛරසයේ තියෙන පැය 3ට 4කට පස්සේ ඒ වාතාශ්‍රයේ තාම මේ වෛරසයේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි බැලුවොත් දැන් කවුහරි ඒ කැස්සොත් නැත්නම් කිවිසුමක් ඇරියොත් ඒ වාතාශ්‍රයේ තිබුණු ක්ෂුද්‍ර ජීවි අඩංගු ජල බිඳු මේසයක් උඩ පුටුවක් උඩ නැත්නම් පිංගානක් උඩ තිබුණයි කියලා ඒක අපි දැන් හොයාගෙන තිනවා. හේතුව නැත්නම් දවස් 3ක් වුණත් ඒක රඳා පවතින්න පුළුවන්. මේ වෛරස් එක ප්‍රචාරය වෙන්න පහසු තුන්වෙනි කාරණාව තමයි මේක ප්‍රචාරය කරන්න පුළුවන් කිසිම රෝග ලක්ෂණයක් නැතුව. අනෝක තමයි මම ඇත්තටම බය වෙන ප්‍රධානම හේතුව. ඒ කියන්නේ මේ වෛරසය ශරීරයට පත් වුණාට පස්සේ ඕන පුද්ගලයකට සාමාන්‍යයෙන් දවස් 7ක් හෝ දවස් 14ක් සාමාන්‍ය සුමාන දෙකක් විතර යනකම් කිසිම රෝග ලක්ෂණයක් නැතුව මේ වෛරසය ළඟ ළඟ ඉන්න නෑදෑයන්ට ප්‍රචාරය කරන්න පුළුවන්. ඒ කියන්නේ හුඟක් අයට මේ වෛරසය වැළඳුණයි කියලා මේ ලෙඩේ හැදුණයි කියලා දැනගන්න සුමාන දෙකකට ඉස්සෙල්ලා ඉඳලා ඒ වෛරසය ප්‍රචාරය කරනවා.